චන්දික සොගේ ක්ලාස් එකේදී ඇමරිකාවෙන්දලා අපි සොගේ ගෝල් එක අපිට හම්බුණා. අපි මේ ලංගිකෙන් අහල බලමු කොහොමද යාගේ এডুকেෂන් ලයිෆ් එක, යාගේ এডুকেෂන් ලයිෆ් එකට සොගෙන් හම්බෙච්ච සපෝට් එක මොන වගේද කියලා. මම සසඳි හෙට්ටි ආරච්චි. මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලේ. මම 2015 තමයි ඔලෙවල් කරේ. මම මට පුළුවන්ා ඒ අවුරුද්දේ අයිලන්ඩ් ෆස්ට් වෙන්නත්. එතකොට මම ඊට පස්සේ මැත් ස්ට්‍රීම් එකකින් ඒලෙවල් කරන්න තෝරගත්තා. මම ඒ ලෙවල් කරේ 2018 අවුරුද්දේ. ඒකෙන් මම කොළඹ 4 වෙනි ස්ථානයේ සහ ඕල් අයිලන්ඩ් 11th ප්ලේස් එක ගන්න මට හැකියාව ලැබුණා. එතකොට ඊට පස්සේ මම වෝල්ටර් විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙකක් අධ්‍යාපනය ලැබුවා. මම එතෙන්දී කම්පියුටර් සයන්ස් ඩිග්‍රීක තමයි කරේ. ඊට පස්සේ මොලිටරියේ අවුරුදු දෙකක්කින් පස්සේ මම US යුනිවර්සිටි එකට ට්‍රාන්ස්ෆර් වුණා. මම ඇරිසෝනා ස්ටේට් යුනිවර්සිටි එකට තමයි ට්‍රාන්ස්ෆර් වුණේ. ඊට පස්සේ ඇත්තටම මට තව අවුරුදු දෙකක් නැතුව එක අවුරුද්දකින් විතරක් මට ඩිග්‍රී කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම 2023 ඩිසෙම්බර් ග්‍රාජුවේට් වෙලා මම 2024 ජනවාරි වල කම්පියුටර් සයන්ස් වලින් මාස්ටර්ස් එකක් පටන් ගත්තා. දැන් මම US වලම යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි අර්බනා ෂැම්පෙන් වල කම්පියුටර් සයන්ස් මාස්ටර්ස් එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඔන්ගේ ලයිෆ් එකට එඩුකේෂන් ලයිෆ් එකට සර්ගින් හම්බෙන සපෝට් එක මොන වගේද? ඇත්තටම චන්දික සර්ගින් අපිට ගොඩාක් ලොකු උදව්වක් ආවා. ඒ වලට විතරක් නෙමෙයි, ඇත්තටම කිව්වොත් එහෙම ඒ වලින් ඔබට ගිහිල්ලා යුනිවර්සිටි එකේ සබ්ජෙක්ට්ස් කරද්දීපහම චන්දික සර්ගින් කොච්චර ලොකු සපෝට් එකක් අපිට හම්බලා තියෙනවද කියන එක මට ලොකුවටම තේරුණා. සර් ගොඩක් වෙලාවට මැත්ස් දැන් මැත්ස් කියන විෂය ගත්තොත් එහෙම සර්ෆස් එකින් නෙමෙයි කරන්නේ. සර් හැමතිස්සම දෙයක් කොහොමද වෙන්නේ කියලා ගැම්බරින් අපිට කියලා දෙනවා. අපිට අලුත් විදිහට හිතන්න ප්‍රශ්න දෙයක් වෙනස් විදිහකට දකින්න සර් ගොඩක් කියලා දෙනවා. ඇත්තටම මේක ඒනවලට විතරක් නෙමෙයි මම ආපෝ කියන කෙනෙක් ගොඩක් ඉස්සරහට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඇත්තටම සර් කියලා දීපු ගොඩක් ඔය ටීප්ස් සුළු කිරීමේ ක්‍රම එහෙම මම ගොඩක් අතන ෆිසික්ස් වලට ඒවා පාවිච්චි කරා. ඉතින් කම්බයින් මැත්ස් ගුරුවරයෙක්ට වඩා ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් මගේ අකඩමික් ලයිෆ් එකට සර්කින් තිබ්බා.